මහසෑ පූජාවේ කතාව. හෙළදිව විසූ සද්ධාතිස්ස මහරජුට මහසෑයට අසමාන පූජාවක් කරන්නෙන් නම් යෙහෙකයි සිතක් උපනි. මාරයාටද ඒ පූජාම වළක්වන්නේ මියයි සිතක් උපනි. මේ රජ මාගේ මාර විසේ කවන බැවින් ඒට අන්තරාය කළ යුතුයයි මාරයා සිටි. ඉක්බිතියෙක් භික්ෂූන් වහන්සේ නමක් විසින් මාරයාගේ අදහස භික්ෂූන්ට දැනුම් දෙන ලදී. භික්ෂූන් වහන්සේලා තුවටක නාගනැමැති තෙරුන් වහන්සේ වෙත ගොස් මාරයාගේ අදහස නිරර්ථක කරනසේ ඉල්ලා සිටිය. ඉක්බිති තෙරුන් වහන්සේ අහසෙහි යොදුන් සියයක් තැන වැස්මක් යොදා ගණන් කළ නොහැකි තරම් වූ පහන් ආරක්ෂා කළේය. අහස උපුල් පෙතිවලින් වසන ලද්දක් මෙන් විය. එහි එක් එක් පහන් ගසක අතු දහසක් විය. යදුනක් පමණ තැන බොහෝ ලක්ෂ ගණන් පහන් ගස් වූහ. තිසාවැවේ ජලයෙහි නොයෙක් සුවඳ වර්ගයන් බහා ඒ ජලය සුවඳ පැන් කොට යන්ත්‍රවලින් අහසට ගොස් මහසෑයේ වැගිරෙන්නට සැලැස්විය. මෙසේ සති හතක් රජුගේ ඒ අසද්දෘස පූජාව පැවැත්විය. එකල සෑගිරියේ මහත් සුද්ධානුභාව ඇති තෙරුන් වහන්සේ නමක් විසීය. ඒ තෙරුන් වහන්සේගේ සක්මනේ පැත්තක සිපන්න ගසක මල් පිපේ. එක් ළමයෙක්ගේ මල් ලවුලා තෙරුන් වහන්සේට දුනි. තෙරුන් වහන්සේ ළමයා සමගේ මල් පිදීම සඳහා මහා සෑය වෙත ගියේ යදුනක් පසුබැස මල් පුදන්නට අවකාශ ලැබීය. ඒ බාලයා අචින්ත්‍ය වූ චෛත්‍ය පූජාව දැක අහෝ ආශ්චර්යකි. මහරජතුමාගේ පූජාවත විශාලය මාගේ පූජාවෙන් කුමක් ලැබෙන්නේ දැයි සිතීය. තෙරුන් වහන්සේ කුමාරයාගේ සිත දැන බාලය ඔබගේ පූජාව රජුගේ පූජාවට වඩා මහත්ඵල ඇත්තේ යයි කීය. කුමාරයා එය අසා සතුටුව ඒ වචනයම කියමින් ඇතුල් වී ත්‍රිවිද්‍යා ඇත්තෙක් විය. ඉක්බිති තෙරුන් වහන්සේ දැන් ඔබ විසින්ම ඔබගේ පූජාවේ විපාක දන්නා ලද්දේ දැයි විචාලේය. ස්වාමීනි දැන් මම දනිමේ කුමාරයා කීය.